වික්ටර් රත්නායක කියන්නේ ප්‍රවීන සංගීතාක්ඥයෙක් වගේම ගාන ශිල්පියෙක් විදිහට ගෞරෝයට පාත්‍රවන කවුරුද දෙනාදුනන දෙවන්ත චරිතයක්. වික්ටර්ගේ ආදරණීය බිරිද හශිනි රත්නායක. පසුගිය දවසක හසිිනිගේ ආදරණීය පියාණන් සිය ජීවිතගමන නිමාට පත්කොට තිබෙනවා. ඒවෙනුවෙන් චයාරෝප ශිල්පී දයන් විතාරණ තැබූ සටහනයිමේ. ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ආදර්ණීය බිරිඳවන හසිනි රත්නායකගේ පියාණන් වූ, සිර අමේද්‍රයන් අභාව ප්‍රාත්තවේ, දුම්රිය ස්ථනාධිපතිවරයකු විලියම් ආමේන්ද්‍ර සහ මියුසියස් විද්‍යාලයේ කේර්තිමත් නෙට්බෝල් ක්‍රඩිකාවක් වු නෙලීදසිල්වා යුුවලටදාව එක්දශනශය තිස්සකේ දොළහයි දහටවැනිදින පුතුන් නවදෙනෙගෙන් යුත් ගාල්ල අමේන්ද්‍ර පවුලේ වැඩිමලාලෙස හ උපතලා බඇත. ගල්ල මහින්ද විද්‍යාලයේ කීර්තිමත් අධි සිසුවන් වු මේ සහවරන් නම දෙනාම, පසැල් ක්‍රිකට් කණඩායමේ කැපේපෙනෙන ක්‍රීඩගේ ඔූුහ එක්දස්නම්සේ පනස්හත වශරේදී සිසිර අමේන්ද්‍රද එම කණඩායමෙන් අයකත්වය දැරූසේම එකම පවුලේ පස් දෙනෙක් එකවිට එකම කණ්ඩායමක ක්‍රීඩාකරතිවීම ද පාසැල් ක්‍රිකට් තිහාසේ එක්තරා ප්‍රබලවාර්තාවකි වෘර්තියෙන් මිනුන්දෝරුවරයකු ඔහු විවාහ වූයේ මියුසිය විද්‍යාලයේ අධිශෂයාවක් වු ප්‍රෝහිනිද සිල්වාමෙන විය සමගය. ඔවුන්ට දියන්‍යන්ති දෙෙනකුවනාතර අපදේශයේ ජේෂ්්‍රතම ගාන්ධාරයකු වන ආචාරය වික්ටර් රත්නායකයන්ගේ පිය බිද්ධ ලෙස අප වර්තමානය හඳුනන හිනි එම පවුලේ බාලදියනිය වී. තම අවසාන මුොහතවන තෙක්ම ඉතාමක් නිරෝගිමත්ජරියක් ගත කිරීමට වාසනාවන්ත වූ අමේන්ද්‍රපියාණන් මියයන විට අසු හයවනවහි පසූහ. ඔහුගේ නිසල දේහය හෙට විසි හයවැනිදා. උදඇසන නවේසිට අවසංගවරෝ දැක්කීම සඳහා ජයරත්න මල්ශාලාවේ, ෝටස්මන්ද්‍රරයේ තැන්පත් කර ඇති අතර නිසල දේහය පිළිබඳව අවසාන කටයුතු එළමෙන සිකුරාදාදින පස්වරු හතරයි තිහට බොරැල්ල පොදු සුසානභූමියේදී සිදුකිරීමට නියමිතය මා කිසිදිනක හෝ ඔහු හමුුවී නැතත් මාර්විසිං ගත් හිතාදර හශණගේ චයාරූපයක් සහ ඇය වූ පානන්ගේ චයාරූපය ලක් සමඟ මෙම පුවත් සමාජ මාධ්‍යවත ගෙනයනුයේ ඇවෙනුවෙන් අපට ඇති හර්දයාංගම හිතවත්ක මනිසාවිනි ඇයගේ ආදරණියය පියාණන්ට ජராමල නිर्වාණ ச වැடி ඇතක නොவேේவாாய் පத்தමු.